ඇත්තින් ඔයාලා සියලුම දෙනාම අයිබන් කියලා පිළිගන්නා SL Tech Show ඉදින් කියන තවත් එක් වීඩියෝ එකකට අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක පිරෙනවද ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකට වීඩියෝ ෆොටෝ ඕඩියෝ නැත්නම් වෙනත් මොන හරි දෙයක් දාලත් නැතුව ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක ඔටෝම පිරෙනවා නම් ඒ පිරෙන එකට විසඳුමක් දෙන්න තමයි අද වීඩියෝ එක කරන්නේ බොහොම සරල ක්‍රමයක් තියෙන්නේ කිසිම ඇප් එකක් භාවිතා නොකර ඔයාගේ ෆෝන් එකේ ඉඩ පිරিলা නම් ඒ ඉඩ පිරিলা තියෙන එක නැති කරගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් එහෙනම් වැඩි කතාවල් වලට යන්නේ නැතුව අපි අද බලමු කොහොමද ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක පිරෙනවා නම් ඒ ස්ටෝරේජ් එක පිරෙන හේතුව නැත්නම් ඒ කාරණේ නැති කරගන්නේ කොහොමද කියලා අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. Subscribe කරන්න දාන වීඩියෝ එසනින් බලා ගැනීමට එයා පැත්තේ තියෙන bell icon එකක් click කරන්න. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ settings වලට යන්න. මම මෙන්න මේ විදිහට මගේ ෆෝන් එකේ settings වලට යන්නා. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ settings වල පහලට ගියාට පස්සේ apps කියලා තියෙනවා. මේ ඔයාලට පේනවා කියලා apps කියලා තියෙනවා. නැත්නම් ඔයාගේ ෆෝන් එකේ ඇති application කියලා. නැත්නම් application manager කියලා. ඔය කොයි වචනකින් තිබුණත් තියෙන එකම දේ මම දැන් මේ ඇප් කියන එක උඩ එකපාරක් ටච් කරනවා මෙන්න මේ විදිහට ටච් කරලා ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ ෆෝන් එකේ නම් පෙන්වන්නේ සමහර එකගේ ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරපු ඇප්ලිකේෂන් වෙනම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් වෙනම ඊට පස්සේ ඕල් කියලා ඒ ඇප්ලිකේෂන් සියල්ලම එකට තියෙන කොටස් තුනක් වෙන වෙනම තියෙන්න පුළුවන් සාමාන්‍යයෙන් පරණ Samsung ෆෝන් එක Huawei ෆෝන් වල එහෙම තියෙන්නේ ඒ විදිහට කොටස් තුනකට වෙන් කළා. ඔයාගේ එහෙම තියෙනවා නම් ඔයාගේ ෆෝන් එකේ ඕල් කියන තැනට ඔයාගේ උඩින් ගිහින් බලනකොට ඕල් කියලා ඇති. ඒ ඕල් කියන තැනට යන්න එතකොට ඔයාගේ ෆෝන් එකේ තියෙන සියලුම ඇප්ලිකේෂන් එතනින් පෙන්නනවා. දැන් මගේ ෆෝන් එකේ නම් මෙතනින් සියලුම මේ ෆෝන් එකට අදාළ සියලුම ඇප්ලිකේෂන් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ මේ ඇප්ලිකේෂන් වල මහර අප්ඩේට් වදිනවා ඔටෝම අප්ඩේට් වදිනවා මම ඔයාලට මීට කලින් කියලා දුන්නා ඔටෝ අප්ඩේට් වෙනවා නම් ඒ කියන්නේ ප්ලේ ස්ටෝර් එකේ තියෙන ඇප් ඔටෝ අප්ඩේට් වෙනවා නම් ඒ දේවල් නැති කරගන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා SL Tech Show එකේ ඒක ඔයාලට බලන්න ඕන නම් ඔයාලා බලලා නැත්නම් මම පාත ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒක දාලා තියනනම් අනිවාර්යෙන් ඒකත් බලන්න ඉතින් ඒ ඇප්ලිකේෂන් එහෙම ඔටෝ අප්ඩේට් වෙලා ඔයාගේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක ඔටෝම වැඩි වෙලා ඉන්ටර්නල් ස්ටෝරේජ් එක පිරීලා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයාලට තියෙන්නේ මේ ඔයාලගේ ඇප් වල තියෙන ඩේටා අනවශ්‍ය ඩේටා ප්‍රමාණය අප්ඩේට් වෙච්ච ඩේටා ප්‍රමාණය ඔයා ඒ ඇප් එක භාවිතා කරන්නේ නැත්නම් ඒක ක්ලියර් කරලා දාන එක තමයි තියෙන්නේ. එතකොට ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක ඔටෝම අඩු වෙනවා. උදාහරණයක් විදිහට මම දැන් මගේ ෆෝන් එකේ තියෙන ඇප් එකක් මම තෝරගන්නම්. මේ විදිහට මම තෝරගන්නම් මේ ලව් ස්ටිකර්ස් කියලා තියෙනවා මං WhatsApp එකේ WhatsApp එකට ගන්න දාගත්තු මේ ස්ටිකර් වගේ තමයි මේ මේකේ තියෙන්නේ මං ඒකට යන්න මෙන්න මේ විදිහට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ එකේ නම් පෙන්වන්නේ නමුත් ඔයාගේ එකේ පෙන්නයි focus stop ඊට පස්සේ open uninstall කියලා යටින් පෙන්නයි clear data කියලා කවුරු හරි කෙනෙක්ගේ මේ විදිහට පෙන්නනවා නම් මේ විදිය මම කරන විදියටම කරන්න නැත්නම් ඔයාගේ ෆෝන් එකේ යටින් පෙන්නන ක්ලියර් ඩේටා කියලා අනේ ක්ලියර් ඩේටා කියන එක එකපාරක් දුන්නට පස්සේ ඒ උඩින් තියෙන MB ප්‍රමාණයක් ඇති ඒ MB ප්‍රමාණය ක්ලියර් වෙලා යයි මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද ඒ විදියට කරගන්නේ කියලා අලුත් ෆෝන් එක මෙන්න මේ ආකාරයට තමයි පෙන්වන්නේ ඒ කියන්නේ Samsung වලින් ගන්න අලුත් ෆෝන් වල මෙන්න මේ විදියට තමයි පෙන්වන්නේ ඉස්සරෝම මේ ඇප් එකේ මේ තියෙනවා මොබයිල් ඩේටා බැටරි ස්ටෝරේජ් කියලා තියෙනවා මම ඒකේ ස්ටෝරේජ් කියන එකට යන්නම් මෙන්න මේ විදිහට ස්ටෝරේජ් කියන එකට ගියාට පස්සේ මේ ඇප් එකේ MB ප්‍රමාණය වෙනම වැටලා තියෙනවා ඒ කියන්නේ ඇප් එකට අදාළ මෙගාබයිට් ප්‍රමාණය වැටලා තියෙනවා ඊට යටින් තියෙනවා ඩේටා කියලා වැටලා තියෙනවා ඒ කියන්නේ අමතරව ගත්ත ඩේටා ප්‍රමාණය ඊට පස්සේ යටින් තියෙනවා ටෝටල් කියලා ඉතින් මේ තියෙන මේ අප්ඩේට් වෙච්ච එකත් එක්ක ඔක්කොම තියෙනවා මෙගාබයිට් 22 ඇප් එක මෙගාබයිට් 25 දක්වා වැඩි වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඇප්ලිකේෂන් හැම එකක්ම අප්ඩේට් වෙද්දී ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක ස්පේස් එක ගන්න. ඉතින් ඒ ඇප් වල ඒ වැඩිපුර අරන් තියෙන ස්පේස් එක ක්ලියර් කරගන්න විදිහ තමයි දැන් මම කියලා දෙන්න යන්නේ. ඊට පස්සේ මේකේ යටම තියෙනවා මෙන්න ක්ලියර් ඩේටා කියලා. ඔයාගේ මම අර කිව්ව විදිහට පරණ ෆෝන් එක නම් ඔයා ඒ ඇප් එක ඇතුළට ගියාට පස්සේ යටින් මේ ඇති stop uninstall
force stop කියලා හරි නැත්නම් ඊට යටින් ඇති clear data කියලා. අන්න ඒ clear data කියන එක දෙන්න. මම මෙන්න මේ මගේ ෆෝන් එකේ මේ clear data කියන එක එකපාරක් මෙන්න මේ විදිහට දෙන්න. දුන්නට පස්සේ අහනවා මේ application එකේ තියෙන ඒවා permanently ම delete කළාද මේ app එක නැවත තිබූ තත්ත්වයටම පත් කරලා දෙන්නද කියලා. මම ඒක okay කරන්න මෙන්න මේ විදිහට. දැන් ඔයාලට පේනවා උඩ තියෙන app එකේ megabyte ප්‍රමාණය megabyte 22.06 යට තියෙන ටෝටල් එකත් 22.06. ඔන්න ඔය විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් වල අනවශ්‍යව පිරීලා තියෙන data ප්‍රමාණය ඉවත් කරලා ඔයාගේ internal storage එක free කරගන්න පුළුවන්. හැබැයි ඔයාලව මතක තියාගන්න ඕනේ තවත් කාරණයක් තියෙනවා. ඔයා භාවිතා කරන social media, ඒ කියන්නේ Facebook, Twitter, WhatsApp, Imo, Messenger, ඒ වගේ ඇප්ලිකේෂන් ඔයා පාවිච්චි ගන්න කෙනෙක් සමග සම්බන්ධතාවය පවත්වා ගන්න. එතකොට ඒ දේවල් වල තියෙනවා messages, යවපුවා එයාගේ video, photo, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයා ඒ වගේ එකකට මේ දේ කරොත් ඔයාගේ ඒ app එක තිබ්බ තත්ත්වෙටම නැවතපත් වෙනවා. ඒ කියන්නේ ඔයා ඒ ෆෝන් එක ඔයා ෆෝන් එකට ඒ app එක download කරපු දවසේ තියෙනවනේ. අන්න ඒ download කරපු දවසේ තිබ්බ විදිහටම ඒ app එක නැවත සකස් වෙනවා. එතකොට ඔයාට අර ඔයාගේ තිබිච්ච message, photo, conversation කිසිම දෙයක් නැතිව default ම වෙනවා. ඒ කියන්නේ Facebook එක නම් උදාහරණයක් විදිහට ගත්තොත් Facebook account එක ආයෙ ඔයා නැවත username password ගහලා ඔයාට log වෙන්න ඕන තත්ත්වයටපත් වෙනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ ඔයාගේ phone එකේ ඒ වගේ application ආයෙ මේ විදිහට data clear කරනවා නම් ඒ දේවල් හොඳට මතක තියාගෙන තමයි data clear කරන එක කරන්න ඕනේ. නැත්තම් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ password එක username අමතක වෙලා තිබුණොත් ඒ දේවල් වලට ආයෙ නැවත log වෙන්න ඔයාට හම්බ වෙන්නේ නැහැ. මොකද තිබූ තත්ත්වයටමපත් වෙනවා. WhatsApp එහෙමනම් WhatsApp වලත් නැවත account එක හදන්න වෙනවා. Viber, Imo ඒ වගේ නැවත account එක හදලා ඔයාට මුලින් ඉඳන් ඒ account හදාගන්න වෙනවා. Data clear කරොත් මොකද ඒ data ප්‍රමාණය පිරලා දෙන්නේ ඔයා පාවිච්චි කරලා තියෙන conversation. එතකොට ඔයා send කරලා තියෙන review වෙලා තියෙන message ගණන් අනුව තමයි ඒ දේවල් වලමයි ඒක data ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට අද මම වැදගත් දෙයක් කියලා දෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන් ඔයාලට මේක වැදගත් වුණා නම් ඔයාගේ යාළුවන්ට දැනගන්න මේ දේ නොදන්න යාළුවන්ට දැනගන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම පාද දෙන රතුපාට subscribe button එක click කරලා subscribe කරන්න ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම්. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පාද දෙන්න like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ යම් කිසි ඔයාලට ගැටලුවක් තියෙනවා නම් නැත්නම් මේ වීඩියෝ හොඳයි නම් හොඳ නැත්නම් ඒ දේ හරි කමන්නේ. පාද දෙන comment section එකෙන් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් නැවතත් මේ වගේම වැදගත් වීඩියෝ එකක් ඔයාලට ගෙනීමේ බලාපොරොත්තු වේතුව අදට මම ඔයාලගෙන් සමු ගන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.